මමමි කතා කරන ස්ථානයේ ච නමයුදලා තිබෙන්නේ ධම්ම ගවේසී භාවනා මධ්‍යස්ථානයේ කියලා. ධම්ම ගවේසී භාවනා සේනාසනේ. මේකෙ තේරුම ධර්මය හොයාගෙන යන තැන. මේ අපි කරන්නේ ස්වාමින් වහන්සේලා හැටියටත් කිහිපින් උතුම් හැටියටත් ධර්මය හොයාගෙන යන වැඩසටහන. බුදුරජාණන් වහන්සේ වනගත වෙලා කරේ මොකද්ද? බෝධිසත්ව කාලේ කුසල ගවීසි කම ඇති කරගත්. අර සූත්‍රවල තියෙනවන්නේ කුසල ගවීසි. කිං කුසල ගවීසි. කුසලය කියලා කියන්නේ කුමක්ද කියලා හොයාගෙන කිය. මෙතන කරන්නේ ධම්ම ගවීසි. උන්වහන්සේ දෙසු අවබෝධ කරගත්ත ධර්මය හොයාගෙන යෑම. මේ පින්වතුනුත් මෙතෙන්ට ආවේ ධර්මය හොයාගෙන. අපිත් යන්නේ මේ ධර්මය හොයාගෙන. ඒ නිසා මේ පින්වතුන් මේ ස්ථානෙට මේ අමතන්නේ මේ මාත්‍යහරා ධර්මය හොයා යෑමක් හැටියට. ඒක නිසා මේ ධම්මගවේෂී කියන වචනය අපි ක්‍රියාත්මක කරන වෙලාවක් තමයි මේ අවස්ථාව. එසා දැන් මේ අපි මේ දේශනාවේ තිබෙන්නා වූ ගාථාවන් පාලි වාක්‍යය පාලි පද ඉදිරිපත් කරගෙන මේ ධර්මය හොයන්ට ඕන. හොයලා හිතට අහු කරලා දෙන්න ඕන. මේ දේශනාව තුළින් ධර්මය අපි මතු කරලා හොයා ගන්න ඕනේ. මේ කිතුල් ගස් කපනවා සමහර පැතිවල මිනිස්සු. කිතුල් ගහ කපලා කිතුල් ගහ පෙල්ලලා ඒ කිතුල් ගහ කඳ කොටස් වලට කපලා ඔය කිතුල් ගහේ කඳ පලනවා. ඒ කිතුල් ගහේ කඳ පලලා මැද බොඩේ ගන්නවා. අරගෙන පොඩියට කපලා ඔය වංගෙඩියක දාලා කොටනවා. කොටලා 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 ඒව වතුරකට දානවා. මම මේක දැකලා තියෙනවා. කිතුල් බොඩ වංගෙඩියක දාලා කොටලා 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 වතුරට හෝදනවා. ආය හෝදලා ආයෙත් ඒවා වංගෙඩියට දාලා කොටනවා. ආයෙත් වතුරට හෝදනවා. එහෙම දාලා හෝදලා ඒ මිශ්‍ර වෙච්ච හෝදපු ඒ වතුරේක තියෙන්න අරිනවා. තියෙන්න ඇරියෙන් පස්සේ ඒ කිතුල් බොඩෙන් එකතු වෙච්ච අර කිතුල් ගහේ රසය යටට බේරෙනවා මණ්ඩිය වගේ. ඊට පස්සේ උඩට වතුර ටික ඉතුරු වෙනවා. ඒ වතුර ටික පෙරලා අයින් කරලා අර යට ඉතුරු වෙන මැට්ට වගේ තිබෙන එක මේ අවුවේ දාලා වේලෙනවා. ඔන්න බලන්න කිතුල් පිටි හදාගත්ත තැන හැදපු විදිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය ඇතුළට බැහැලා මේ හැම එකක්ම පොඩියට 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 කපලා කොටලා ඒ වගේම තලලා මේ ධර්ම වෙනස් කරලා වෙනස් කරලා වෙනස් කරගෙන වෙනස් කරගෙන වෙනස් කරගෙන යනකොට මේ ධර්ම කාණ්ඩ ඇතුලේ තිබෙනා වූ මේ ස්වභාව ධර්මය පරමාර්ථ ධර්මය මතුවලා එනවා. ඒ දක්වාම වැඩි කරන්න ඕන නිසා බෙදීම මේවා කොටස් කර බැලීම අන්නර කිතුල් පිටි හොයා ගන්නවා වගේ වැඩසටහනක්. ඒ නිසා මේ කිතුල් කොට වගේ තිබෙන මේ අපේ හිසේ පටන් දෙපතුල දක්වාම තිබෙනා වූ මේ රූපකයට අස්සේ නාමකය තියෙනවා. මේ නාමකයේ තිබෙනවා අමුතු ගති ස්වභාව. මේ රූපකය ආධාර කරගෙන නාමකය ඒක අස්සට රිංගලා ඒකේ තිබෙනා වූ ස්වභාවයන් හඳුනා ගන්න විදිය, හොයා ගන්න විදිය, මතු කර ගන්න විදිය බුදුරජාණන් වහන්සේ ඒතා පැහැදිලිව දේශනා කරලා තිබෙනවා. ඉතින් අද ඔය වගේ මේ වැඩක් තමයි මේ අපි කරන්න යන්නේ. මං මේ පින්වුතුන්ට පොඩි ගාථාවක් කියන්නම්. ඒ ගාථාව පින්වුතුන් මතක තියාගන්නවා නම් හොඳයි, ලියාගන්නවා නම් හොඳයි. මෙන්න බලන්න. නාමංච රූපංච ඉදත්ති සච්චතු නහෙත් සත්තු මනුජෝව විජ්ජති සුඤ්ඤං ඉදං යන්ත මිවාභිසංකතං දුක්ඛස්ස පුඤ්ජෝ තිනකට සාදිසු. ඕකේ තියෙනවා ගැඹුරු අර්ථයක්. නාමංච රූපංච ඉදත්ති සච්චතු. මෙතන
නාමයත් රූපයත් දෙක තමයි සත්‍ය හැටියට තියෙන්නේ. සත්‍ය වශයෙන් තිබෙන්නේ නාමයත් රූපයත් පමණයි. නාමංච රූපංච ඉදා අත්ති සච්චතු. නහි එත්ත සත්තු මනුජෝව විජ්ජති. මේ නාම රූප අස්සේ නහි එත්ත සත්තුත් මනුජෝ විජ්ජති. මේ කියන්නේ මිනිසෙකුත් විද්‍යමානය වෙන්නේ නැත. දැන් බලන්න මිනිසෙක් මේ නාම රූප දෙක ආසේ නැත. සත්වයෙකුත් මේ නාම රූප ආසේ දෙක ආසේ නැත. තියෙන්නේ මොකද්ද? නාමංච රූපංච ඉදා අත්ති සච්චතු. ඉතින් මේකේ ආසේ මේ නාම රූප දෙක ආසේ සුඤ්ඤං ඉදං යන්ත මිවා විසංකතං. මේ ගොඩ, මේ නාම ගොඩ, මේ ඇඟ, මේ වේදනාව, ඊළඟට ඔය අනිත් නාම ධර්ම සංඥා ස්වභාව, මේ වගේ අස්සේ මේවා ඇවිල්ලා සත්‍ව ස්වභාවය නැති හිස්තැනක්, මනුෂ්‍ය ස්වභාවය නැති හිස්තැනක් නිසා සුඤ්ඤං ඉදං යන්ත මිවා විසංකතං. මේක රූකඩයක් වගේ, මේක පඹයක් වගේ, මේ මිනිස්සෙක් හැටියට පේනවා, මිනිස්සෙක් නෑ. පඹයගේ හැටි එහෙමනේ. රූකඩය කියලා කියන්නේ මිනිස්සෙක් හැටියට පේනවා, මිනිස්සෙක් නෙවෙයි. ඒක නිසා සුඤ්ඤං ඉදං, මේක සත්ව ගතියේ මිනිස් ගතියෙන් හිස්. ඒතන තියෙන්නේ මොකද්ද? දුක්ඛස්ස පුඤ්ජෝ. මෙතන තිබෙන්නේ දුක්ගුලියක්. දුක්ගුලියක් තිබෙනවා, දුක් එකතුවක් තිබෙනවා. තින කට්ට සාදිසෝ, හරියට මේ තනකොල්ල පඹයක් වගේ, තින කට්ට මේ දැව කඩක් වගේ, ඒ වගේම පඹයක් වගේ නිකන් ටිකක් තිබෙනවා. දුක්ඛස්ස පුඤ්ජෝ කියලා කියනවා. මෙතන අපි සත්වයේ හැටියට ගත්තයින් පස්සේ ලෝක සම්මුතියේ හැටියට අපි දුක කතා කරන තැනක් තියෙනවා, විදියක් තිබෙනවා. උපදිනවා, දුක් වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කියලා ওই විදිහට, ශෝක වෙනවා, ශෝක කරනවා, අඬනවා, වැළපෙනවා කියලා ওই විදිහට කියාගෙන යනවා. ඉතින් මේ ඔය ටික තමයි අපිට හොඳට අහුවෙන්නේ. අපිට ඒක හොඳට අහුවෙන්න හේතුව අපි එහෙම කිව්වෙන් පස්සේ දුක හඳුනාගන්න වැඩි වාසියක් අපිට තියෙන්නේ. උපදිනවා, මැරෙනවා, දෙඩ වෙනවා, අඬනවා, වැළපෙනවා කියලා කිව්වෙන් පස්සේ අපිට දුක ටිකක් යහමින් අහුවෙන්නේ, ලොකු මට්ටමින් අහුවෙන්නේ අපි අර සත්ව කියන හැඟීම මත ඉන්න හින්දා. සත්ව කියන පුද්ගල කියන හැඟීම ගාව ඉන්න හින්දා තමයි අපිට එහෙම තේරෙන්නේ. හොඳට බලන්ද ඔය දුක්ඛ සත්‍ය කියන තැන මෙන්න මෙහෙම වාක්‍යයක් තියෙනවා. ඔය පාලි කියාගෙන යනකොට තේරෙවි. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛ, පියේහි විපයෝගෝ දුක්ඛ, යම්පිච්ඡං න ලබති සම්පි දුක්ඛං. ඊට පස්සේ කියනවා සංකිතේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියලා. කෙටියෙන් කියනවා නම් දුක කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකයමයි කියලා කියනවා. එතකොට ස්කන්ධ පංචකය මොකද්ද? රූපය දුකය, වේදනාව දුකය, සංඥාව දුකය, සංස්කාරය දුකය, විඥානය දුකය. සංකිතේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියලා කිව්වන් පස්සේ ඔය හැටි තව තැනකට යන්න. මේ පින්වතුන් ඔය අහලා තියෙන, හිතලා තියෙන, කියවලා තියෙන ධර්මයේ තැන, ධර්මවල තවත් තැනකට රිංග ගන්නට මෙහෙම. මේ බුදුරජාණන් වහන්සේ ආයතන ගැන කියන තැන මෙහෙම කියනවා. මහණෙනි, ඇස නিত্যද අනිත්‍යද කියලා කියන අහනවා. එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, ස්වාමීනි ඇස නিত্য නැහැ. ඒකේ ස්ථීරත්වයක් නැහැ. ඒක නিত্য නැහැ. ඒක නිසා ඒක නিত্য නැති නිසා අනිත්‍යයි. ඉතින් එහෙම නিত্য නැති දෙයක් අනිත්‍යයි නම් එහෙනම් ඒකේ මොකද්ද තියෙන්නේ? සැපද දුකද? ඒ නිසා එතකොට කියනවා එතන තියෙන්නේ දුකය කියලා. ඒ කියන්නේ නিত্য නැති නිසා දුකයි කියලා කියනවා. ඒක නිසාම අනාත්මයි කියලා කියනවා. ඔය කෑල්ලක් හිතේ දරා ගන්නද? හිතට මතු කර ගන්නද? හිතේ උඩට ගන්නද?
ඒ අරගෙන මේ අපි කතා කරන සිත් 81ක් ගන්න 89න් 81ක් ගන්න. ඒ සිත් 81. ඔය සිත් 81ේ තිබෙනවාද එක විනාඩි දෙකක් එක විදිහයකට වෙනස් නොවී ඉන්න පුළුවන් ගතිය. ඒ හිත් අස්සේ තිබෙන අඩු වැඩි වශයෙන් වැඩකරනේ චෛතසික 52ට පුළුවන්ද යන්තම් චිත්තක්ෂණ 7-8ක්වත් නිකන් වෙනස් නොවී ඉන්න පුළුවන්ද? රූප 28ක් තිබෙනවා. ඌවට විනාඩියක් හමාරක් තප්පර කීපයක් ඉන්න පුළුවන්ද වෙනස් නොවී? ඒවට එහෙම ඉන්න බෑ. හිතකට ක්ෂණයක් ඉක්මවා යන්න බෑ. චෛතසිකයකට එකක්වත් ක්ෂණයක් ඉක්මවා යන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒ වගේම රූප ධර්ම වැඩිම ඉන්න පුළුවන්කම තියෙන චිත්තක්ෂණ 17 එතන ඉක්මවා යන්න බෑ. චිත්තක්ෂණ 17 ඉන්නේ තාය නිකන් ඉන්න පුළුවන් හයියක් ගැම්මක් අරගෙන නෙවෙයි මැරීගෙන යන්නේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා. ඒක නිසා මේ චෛතසික ධර්මවල මේ සිත්වල මේ රූපවල තිබෙන්නේ තමන්ට ඉඳගන්ට ඊගන්ට බැරි තමන්ට රැඳී ඉන්න බැරි මහා පුදුම දුබල ගතියක් ඔය හැම එකෙම තියෙන. ඒක නිසා ඔය සිත් හැම එකක්ම නিত্য නැ අනිත්‍යයි. ඔය චෛතසික හැම එකක්ම නিত্য නැ අනිත්‍යයි. රූප හැම එකක්ම නিত্য නැ අනිත්‍යයි. ඒක නිසා ඔය පදය ඔය කාරණය බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලා ගෙන් අහපු ප්‍රශ්නයට හයි කරන්න ඕන ගිහිල්ලා අපි මනසෙන් අහලා බලන්න. බුදුරජාණන් වහන්සේ ඒ තමන්ගේ හිතින්ම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහපු ප්‍රශ්න තමන්ගේ හිතින්ම අහලා බලන්න. මේ හිත් නিত্যද අනිත්‍යද? ඇහුවොත් අපිට කියන්න වෙන්නේ ඒවා නিত্য නැ අනිත්‍යයි. මේ චෛතසික නিত্যද අනිත්‍යද? මේතකොටත් අපිට කියන්න වෙන්නේ නিত্য නැ අනිත්‍යයි. මේ රූප නিত্যද අනිත්‍යද? ඒවත් නিত্য නැ අනිත්‍යයි. එහෙමනම් ඔය සිත් වල සැපක් තියෙනවද දුකක් තියෙනවද? චෛතසික වල සැපක් තියෙනවද දුකක් තියෙනවද? රූප වල සැපක් තියෙනවද දුකක් තියෙනවද? එහෙනම් මොනවද? නিত্য නැති නිසා සිත් සියල්ලම 81ම නিত্য නැහැ, අනිත්‍යයි, දුකයි. ඒ නිසා චෛතසික එකක්වත් නিত্য නැහැ, ඒ නිසා දුකයි. රූප එකක්වත් නিত্য නැහැ, අනිත්‍යයි, ඒ නිසා දුකයි. ඒ නිසා කියනවා ඒ අස්සේ සත්තු නැහැ. නාමංච රූපංච ඉදත්ති සත්‍යතු. ඔය නාම රූප දෙක තම විතරයි තියෙන්නේ සත්‍ය වශයෙන්. හැබැයි ඒකේ ඉන්න පුළුවන්කක් නැහැ. පරමාර්ථ ධර්ම වශයෙන් ගත් කල මේ අපි බෙද බෙදා යන්නේ මොකද්ද? ඔය වෙන ලස්සන නන්දාගෙන මේ දුකයි බෙදන්නේ. දුක තමයි බෙදන්නේ. මේ දුක සිත් හැටියට බෙදුවා, චෛතසික හැටියට බෙදුවා, රූප හැටියට බෙදුවා. මේ චිත්ත චෛතසික රූප හැටියට බෙදලා තියෙන කොටස් තුන මොකද්ද? මේ දුක තමයි පරමාර්ථ හැටියට බෙදලා තියෙන්නේ. ඔය කිසිම එකක් දුකින් තොර වෙච්ච එකක් නෑ. තව ගාථාවක් කියන්නම්. මෙන්න මේකත් අහගන්න. දුක්ඛ මේවෙහි සම්භූති. ඒ කියන්නේ යම් කිසි දෙයක් අපි කියනවා සත්වයේ කටගන්නවා, උපදිනවා. ඒ වාගේම සත්වයේ කටගන්නවා, උපදිනවා, මතුවෙනවා කියලා කියනවා. හැබැයි පරමාර්ථ වශයෙන් උපදින්නේ, මතුවෙන්නේ, ඇති වෙන්නේ මොකද්ද? දුක්ඛ මේවෙහි සම්භූති. දුකම මතුවෙනවා, දුකම හටගන්නවා, දුක ඉස්මතු වෙනවා. දුක්ඛං තිත්තති චේතිච. ඒ වගේම දැන් ජීවත් වෙනවා කියලා කියනවා. මොකද්ද මේ ජීවත් වෙනවා කියලා කියන්නේ? දුකම පවතිනවා. උපන්දිනේට අපි සමරේමක් කරනවා. උපන්දිනේ මොකද්ද මේ සමරන්නේ? දුක සමරනවා, දුක සිහි කරනවා. ඒ නිසා කියන දුක්ඛ මේවෙහි සම්භූති දුකං පිටති චේතිච නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භූති. උපදිනවා නම් යම්කිසි දෙයක්, හටගන්නවා නම් යම්කිසි දෙයක්, මතුවෙනවා නම් යම්කිසි දෙයක්, දුකක් නැති දෙයක්, දුකින් තොර දෙයක්,
මතු වෙන්නේ නැහැ. නාඤ්ඤං දුක්ඛා නිරුජ්ජති. නැති වෙලා යනවා කියලා කියනවනේ. නැති වෙලා යනවා, නිරුද්ධ වෙලා යනවා, විනාශ වෙලා යනවා. විනාශ වෙලා යනකොට නැති උනේ දුකක් මිසක ඊට වඩා දෙයක් නෙවෙයි. අපි මේ කෙනෙක් උපදිනවා කියලා කියන්නේ ලෝකයේ සම්මුතියෙන් කතා කරනවා. සම්මුතියෙන් කතා කරලා කියනවා මේ පවුලට මෙහෙම දරුවෙක් උපදුනා කියලා. කෙනෙක් නැති වෙලා යනවා. වයසක 100ක් කෙනෙක් නැති වෙලා යනවා. ආම්මා කෙනෙක් නැති වෙලා යනවා. එතකොට කියනවා මේ අහවල් පවුලේ කෙනා නැති වෙලා ගියා කියලා. ඔය ඇවිල්ලා කොහොම කතා කියන්නේ මේ ලෝක සම්මුතියේ ලෝක ව්‍යවහාරයේ ඉඳගෙනයි. ඊට පස්සේ මේ අපි ගැඹුරින් ගිහිල්ලා බැලුවොත් එහෙම මොකද වෙන්නේ? යම්කිසි පවුලකට ළමයෙක් ඉපදුනායි කියලා කියන්නේ එතෙන්ට දුකක් ඉපදිලා කියන එකයි. දුක් පුංජියක් එකතු වුණා, දුක් පුංජියක් හටගත්තා, දුක් පුංජියක් ඉපදුනා කියන මතු වුණා. ඒක තමයි කියන්නේ. නාඤ්ඤත්‍ර දුක්ඛ සම්භූති. ඊට පස්සේ ආච්චියම්ම මලා කියලා කියනවා, සීය මලා කියනවා, නාඤ්ඤං දුක්ඛ නිරුජ්ජති. මැරුණේ කියලා කියන්නේ නැති උනේ දුකක් මිසක සීයන් නෙවෙයි. ආච්චියම්ම නෙවෙයි. ඉපදුනේ දරුවෙක් නෙමෙයි දුකක්. ඒ වගේම ඉපදුනේ මතුනේ නැහැතෑයෙක් නෙවෙයි. ඒවා අපි නිකන් කියන කතා. ශ්‍රෝක සම්මුතිය හටගත්තේ දුකක්. නාඤ්ඤත්‍ර දුක්ඛ සම්භූති. දුක හැර උපදින එකක් නැහැ. නාඤ්ඤං දුක්ඛ නිරුජ්ජති. දුක හැර දෙයක් මැරුණෙත් නැහැ, නිරුද්ධ වුණෙත් නැහැ. ඔන්න ওই විදිහට බැලුවාම මේ අභිධර්මයේ කියන එකේ තිබෙන්නේ ඔන්න ඔය විදිහේ නිට්ටි නැති ස්වභාවයේ දුක කතා කිරීමක් මේ තියෙන්නේ. ඔකට ආය වෙන මොකක්වත් වචනයක් නැ දුකක් මේ කතා කරගෙන යන්නේ. දැන් අපි මේ දුක ගැන කතා කරනකොට සමහර අය දුක් කියනවනේ. ඒක තේරෙන්නේ නැහනේ. දුක ඒ තරමටම ගැඹුරුයි. සමහර තැන්වල මේක තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ, අල්ලගන්න අමාරුයි ගතිය. ඒ ඇවිල එතන දුක. තියෙන්නේ දුක. පවතින්නේ දුක, මතුවෙන්නේ දුක. ඒ වගේම මේ පරමාර්ථ වශයෙන් බැලුවෙන් පස්සේ අද මේ කතා කරන බණ දේශනාව මේක දුක. ඇත්ත වශයෙන්ම මේ පටන් ගැනීමේදීම අහන්නේ මොකද්ද? අහනවා කියලා මොකද්ද වෙන්නේ? අහනවා කියලා වෙන්නේ වෙනස් වී යන සිත් උපදිනවා, වෙනස් වී යන චෛතසික හැදෙනවා, වෙනස් වී යනා වූ රූප හැදෙනවා. ඔතන බණ ඇහුවයි කියලා ක්‍රියාත්මක වෙන්නේ, වැඩ කරන්නේ, මතු වෙන්නේ මොකද්ද ඔය? සිත්, චෛතසික, රූප. මේ බණහන වෙලාවේදී අර සම්මුතිය දාලා කතා කරනට බණ ඇසීමක් වුණාට මතු වෙන්නේ මොකද්ද? ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? දුක. ඒ වගේම තමයි මෙහෙම එක්කුත් තියෙනවා. බණ ඉවර වෙනවා. ඉවරුනේ මොකද්ද? දුක. යමකං නාම රූපංච උභෝ අඤ්ඤෝඤ්ඤ නිස්සිතා ඒකස්මින් විජ්ජමානස්මින් උභෝ විජ්ජಂತಿ පච්චය. ඒ කියන්නේ එකක් තියෙනවා යමකං නාම රූපංච. නාමය කියනා වූ චිත්තචෛතසික ධර්මයනුත් රූප ධර්ම කියනා වූ රූප ධර්මයනුත් මේ දෙදෙනා හරි ළඟින් හරි කිට්ටුවෙන් ඔවුනොවුන්ට හරි එකිනෙකට හේතු වෙලා පිහිට කරගෙන ඔහි පවතිනවා. ඒකස්මින් බිජ්ජමානස්මින්. ඔකෙන් එකක් බිඳුනොත්, එකක් කැඩුනොත්, එකක් නැති වුනොත් උභෝ බිඤ්ජಂತಿ පච්චය. අනිත් ඒවත් නැතිවල යනවා. අපි හිතමු මෙහෙම, මේ ශරීරයෙන් හිත සම්පූර්ණයෙන් අයින් වෙලා ගියා. කයට ඉන්න බෑ. කවදාකවත් කයට ඉන්න බෑ. හිත නැතුව යම්කිසි විදියකින් මේ කය ඇක්සිඩන්ට් එකක් වෙලා හරි මොකක් හරි වෙලා තුවාල වෙලා කැඩිලා බිඳිලා තැලිලා ගියා. එතකොට අර රූපේ නාමයට ඉන්නත් බෑ. ඒක නිසා කියන ඒකස්මින් භින්ජමානස්මි. එකක් කැඩුනාම, එකක් නැති වුනාම උභෝ බිජ්ජන්ති පච්චය. අනිත් ඒවා නැති වෙලා යන මේ
ඔන්න ඔය විදිහට මේ ප්‍රත්‍ය ධර්ම ගැන ඒ වගේම මේ දුක ගැන කියවන තියෙනවා මානසිකාර්යය කරන්නා වූ මානසිකාර්යයට උපකාර වන්නා වූ විශේෂ ධර්ම ස්වභාවයක්. ඒ නිසා අපි මේ කතා කරන්නේ මොකද්ද? මේ කතා කරන්නේ දුක පිළිබඳවයි. මේ අභිධර්මයේ කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර මේකේ ප්‍රශ්නයකුත් තිබුණා. මම ඒකට හිතලා තමයි මේක කිව්වේ. ඒ කියන්නේ අභිධර්ම දේශනාව තුළ දුක කියලා සඳහනක් තියෙනවාද? මේ ඒ වගේම දුක කියලා කියන එක කොහොමද මතු කරගන්නේ කියලා තියෙනවා. මේකේ අපි මේ කතා කරන හැම එකක්ම දුක. මේ විනස් වී යන ධාතු ස්වභාව ඔක්කම දුක් මාත්‍රමයි. ওই විදිහට මේ අපි කතා කරන ධර්මයේ අස්සේ දුකින් තොර දෙයක් අපි කතා කරලා නැහැ මේ දක්වා. අපි කතා කරලා තියෙන්නේ දුකින් පිරිච්ච දුකම තමයි. අපේ තිබෙන ස්වභාවය තමයි දැන් ධර්මය අභිධර්මය. ධර්මය අභිධර්මය කියලා කිව්වම මේ ධර්ම කියන එකට වඩා අභිධර්ම කියලා කියනකොට අමුතු බලයක්, අමුතු හැඟීමක්, ගෞරවාන්විත බැලීමක්, ගෞරවාන්විත හිතීමක්, ඕක ASCII අපිට නිකන් මේ දැනී යනවා. එහෙම එකක් තියෙනවා. හැබැයි අභිධර්ම කියලා කිව්වත්, ධර්ම කිව්වත් නිවෙනින් මෙහා පැත්තේ අපි කතා කරන්නේ දුකම තමයි. ඒක එක ලස්සන වචන දාගෙන තව ගාතාවක් මේ පිංගුතුන්ට කියන්නම්. මෙන්න මේකත් හිතේ දරා ගන්න. දුක්ඛ මේවහි න කෝචි දුක්ඛිතෝ. දැන් අපි කියනවා දුක් විඳිනවා, මට දුකයි, මම මේ විදිහට වැඩ කරනවා, මම යනවා, මම දැවෙනවා, මම පිච්චෙනවා කියලා කියනවා. ඉතින් මේක කියනවා දුක්ඛ මේවහි න කෝචි දුක්ඛිතෝ. දුක කියලා දෙයක් තියෙනවා, නමුත් කිසිම දුක් විඳින්නෙක් නැත. මේ කියන්නේ ලෝක කතාවෙන් නෙවෙයි, මේ පරමාර්ථයෙන් කියන්නේ. දුක්ඛ මේවහි න කෝචි දුක්ඛිතෝ. දුකක් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ නාම රූප දෙකනේ, නාම රූප ධර්ම ටිකනේ, චිත්තචෛසික රූපනේ දුක කියලා කියන්නේ. ඒ හැරෙන්න න කෝචි දුක්ඛිතෝ, දුක් විඳින්නා වූ කෙනෙක් නැත. ඇත්තනේ, ඉතින් විඳින කෙනෙක් ඔකේ ඉන්නවද? වැඩ කරන්නේ ඒ ටික විතරනේ. කාරකු න ක්‍රියාව විජ්ජති. වැඩ කියලා ක්‍රියාජාතියක් තිබෙනවා, ඒ ක්‍රියා ස්වභාවයක් තිබෙනවා. හැබැයි කරන කෙනෙක් නැහැ. යනවා, එනවා, ඒ වගේ විඳ ගන්නවා, කනවා, බණ අහනවා, බණ දේශනවා කියලා ওই ක්‍රියා ගොඩාක් තිබෙනවා. හැබැයි ක්‍රියා ගොඩාක් වුණාට මේ බණ අහනවා කියලා කරන්නේ නාම රූප දෙකේ ක්‍රියාත්මක වීමක්. චිත්ත චෛතසික රූපවල යෙදීමක්, ක්‍රියාත්මක වීමක්, ඒ වගේ තිබෙන ක්‍රියාවල් මිසක වෙන කරන කෙනෙක් නැහැ. බණ දේශනවා කියලා කියන තැන නාම රූපවල ක්‍රියාත්මක වීමක් ක්‍රියා මාත්‍රයක්. චිත්ත ධර්මවල ක්‍රියාත්මක වීමක්, චෛතසික ධර්මවල ක්‍රියාත්මක වීමක්, රූප ධර්මවල ක්‍රියාත්මක වීමක් මිස කාරකයක් නැහැ. යනවා, එනවා, ඉන්නවා, ඉඳ ගන්න, හිට ගන්න ඒතනත් කරන්නෙක් නැහැ. ක්‍රියා මාත්‍රයක් තිබෙන නාම ධර්මවලට අයිති ක්‍රියා මාත්‍ර, රූප ධර්මවලට අයිති ක්‍රියා මාත්‍ර, ඒ වගේම චෛතසික ධර්මවලට අයිති ක්‍රියා මාත්‍ර විතරයි කාරකයක් නැහැ. ඒ වගේම තියෙනවා අති නිබ්බුති න නිබ්බුතු පුමා. නිවිච්ච ගතියක් තියෙනවා. ඒ කියන්නේ දැවෙන ගතියෙන් තොර වෙච්ච, නිවිච්ච, සංසිඳිච්ච, හේතු නැති, ඵල නැති, සංකත නැති නිවිච්ච තැන. අති නිබ්බුති එවැනි ධර්ම ස්වභාවයක් තියෙනවා. හැබැයි එතෙන්ට ගිහිල්ලා නිවී ගියා වූ කෙනෙක් නැත. න නිබ්බුතු පුමා. එතෙන්ට ගිහිල්ලා නිවන් දැකපු කෙනෙකුත් නැත. මග්ග මත්ති ගමිකෝ න විජ්ජති. මාර්ගයේ ධර්මයක් තියෙනවා. හැබැයි
ඒ මාර්ගයේ ගමන් කරන්නෙකුත් නැත. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ පරමාර්ථ ධර්ම අස්සේ ධර්ම මාත්‍රා පමණයි, ධර්ම ධාතු ස්වභාව පමණයි, ධර්ම ගුණ පමණයි, ඊට වඩා දෙයක් ඕක අස්සේ නෑ. සත්තු නෑ, දැකපු කෙනෙක් නෑ, ජන කෙනෙක් නෑ, නිවිච්ච කෙනෙක් නෑ, ධර්ම මාත්‍රා පමණක් තියෙනවා කියලා. ඔන්න පරමාර්ථ වශයෙන් උකත් මතක තියාගන්න. ඒ තමයි උපදිනවායි කියලා කිව්වේ මොකද්ද? දුක්ඛමේවෙහි සම්භූති කියලා කිව්වනේ. දුකක් තමයි උපදින්නේ. ඒ තමයි දරුවා උපදිනවා, බිරිඳා උපදිනවා, පවුලට සාමාජිකයෙක් වෙනවා. ඔය කතා මොන එක කිව්වත් පරමාර්ථ වශයෙන් ගොනු වෙලා එන්නේ දුක් පිටක්, දුක් පුඤ්ජයක්. ඒ වගේම තමයි ඒ දුක් පිට, ඒ දුක් පුඤ්ජය තේරෙන්නේ නැති ගතියක් තිබෙනවා. ඒ තමයි ඒක දුකක් කියලා අවබෝධ වෙන්නේ නැත්තේ අපේ මේ හිත කියන එක අස්සේ. ඒක තේරුම් කරලා දෙවන් නැති, වැටහීමකට ඉඩ දෙන්නේ නැති අන්ධකාරත් ස්වභාවයක් තියෙනවා. ඒකට කියනවා සත්‍ය දකින්න නැති. කොච්චර කිව්වත් ඔය දුකක්කේ උපදින්නේ කියලා කිව්වට ඒක අපේ හිතට වදින්නේ නැත්තේ ඒක තේරෙන්නේ නැති නිසා. තේරුම් කරලා දෙන කොටස වහගෙන අඳුරු කරලා තිබෙන මානසික ගතියක් තිබෙනවා. ඕකට කියන්නේ මෝහය, මුලාව, අවිද්‍යාව කියලා. ඔන්න ඕක හිතේ පැතිරිලා ඉතිරිලා තියෙනවා. ආන්න ඒ නිසා මේ මොකද කරන්නේ? අර කොච්චර අපි කිව්වත් දුක්ඛමේවෙහි සම්භූති දුක්ඛං තීත්‍තති චේතිත කියලා ඔය කිව්වට, දුක මෙතරයි තියෙන්නේ කියලා කිව්වට, මැරෙන්න නැති වෙන්නේ දුකයි කියලා කිව්වට, ඒක තීරින් නැති හින්දා ඒකට ආසා කරනවා, ඒක ඕනේ කියනවා, ඒක මම පිළිගන්නට, මම සතුටෙන් බලාගෙන ඉන්නේ. ඒක නිසා පොඩි ළමයෙක් උපදිනවා කියලා බාරගන්නේ අපි තණ්හාවෙන් දුක්ගුලියක් අල්ලගන්න. අපි තණ්හාවෙන් තමයි ඒ දුක්ගුලිය අතට ගන්නෙ. තණ්හාව කියන එක වැඩ කරන්නේ අවිද්‍යාව කියන එකේ හොඳට රැකවරණය මත. ඒ නිසා දුක කියන එකට තණ්හාව වදින ඕකින්ද. ඒක නිසා කියනවා අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං කියලා. ඔහොමනේ කියන්නේ. ඒක නිසා ඔය විදිහට ඔකත් ගැන හිතේ හිතාගන්න. අදත් මේ දහම් වැඩසටහනට සහ සම්බන්ධ වෙලා අපේ පින්වතුන් ධර්මය ඇහුවා නැහැව්වා, බණ කිව්වා නොකිව්වා, පරමාර්ථ වශයෙන් කියපු බණක් නැත, සම්මුති වශයෙන් කියපු බණක් ඇත, ඒ වගේම පරමාර්ථ වශයෙන් අහපු බණකුත් නැත, අහපු කෙනෙකුත් නැත, සම්මුති වශයෙන් නම් අහපු අයත් ඇත, කියපු අයත් ඇත. ඒක නිසා මේ කාරණය තේරුම් ගන්න ඕනේ වෙන්නේ ඔන්න ඔය විදිහටයි. අපි ඒක ගැඹුරින් පරමාර්ථ වශයෙන් තේරුම් ගන්න තාක්කල් මේ පින්වත් හැම දිනාටම හොඳින් මේ ධර්මය අහන්ට, හිතන්ට, මෙනෙහි කරන්ට ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා ගුණ වැඩේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.